ගෞරවනීය හඳුරන්වහන්ස මට මේ පින්දීම ගැන කියන්න යනකොට මට කතාවක් මතක් වුණා. මේ අනාථ පින්දීස සිටුවරයා ගැන පේතවත් විමානවත් පේතවත් තියෙන්නේ. ඔව්. මිනිබිරියක් අතින් එයාගේ පිටුවලින් අදපු බෝනික් විදුනම් පස්සේ මහා සංඝරත්නයේ දන් දීලා පින් අනුමෝදන් කළා. මගේ දැනුම නිවැරදි නම් ඒ වගේ දෙයක අජීවීදයක් තුල පින් අනුමෝදන් කිරීමක් මේ සකස් කරේ. අනාථ පින්දික සිටුවරයාගේ මිනිබිරියක්ගේ බෝනික් එක. ඒ කියන්නේ පිටුවලින් හදපු බෝනික් එක කියන්නේ සෙල්ලම් බඩුවක් කැඩුනා. ඔව්. ඊට පස්සේ බුදුහාමුදුරේ මේ ළමයා අඬන හින්දා කියලා තියෙනවා මේ පින්දීමක් කරන්න කියලා. ඉතින් එතන මට හිතෙනවා මේක වැරදි ඒක මොකක්ද කතාවක්ද? එහෙම නැත්නම් උතුල් කරපු කතාවක්ද කියන එක. කුද්දක නිපාතයේ තියෙන නිසා මේක උදාහරණයක් උපමාවක් තමයි අරගෙන තියෙන්නේ. මේක බුද්ධ දේශනාවක් නෙමෙයි කුද්දක නිපාතයේ තියෙන්නේ. මේ නමුත් ඒකෙත් යම් ධර්මතාවයකුත් තියෙනවා. සමහර විටක ඒ දරුවගේ දැන් ඒ දරුවගේ හිතේ අර පිටිවලින් ඇදුව බෝනික්කව වුණත් නැතිවීම නිසා වේදනාවක් වේගයක් ආවා. සමහර විටක අර පින්දීම නිසා දැන් සමහර විට ඒ දරුවගේ හිත නිවෙන්න පුළුවන්. ඒක අනිත්‍ය දුක්ඛම් විපරිණාම ධම්මං ඒ දරුවට තේරුම් ගන්න තරම් ශක්තියක් නැති වුණත් අර පින්දීම නිසා ඒ දරුවගේ හිත සමතේටපත් වෙන්න පුළුවන්. එහෙමත් වෙනවා.